වසර ගණනාවක් සිට අපේ සංස්කෘති සීමාවන්ට යටත්ව තියෙනවා. සංස්කෘතිය යනු රාජ්‍ය සම්මාන උත්සවය පැවැත්වීමට පමණක් කියා බොහෝ දිනක් සිතාගෙන සිටිනවා. රටේ සංස්කෘතිය පෝෂණය කිරීම උදෙසාත් අතීත උරුමයන් අනාගතය දායද කිරීම සඳහා විධිමත් ක්‍රියාපිළිවෙළක් ඇත්තේ නැති තරම් විවිධ දුෂ්කර සහ අභියෝග මැද වුවද අප සංස්කෘතික ව්‍යාකෘති ගණනාවක් මේ අයවැයකින් ක්‍රියාත්මක කරන මහා විහාර විශ්වවිද්‍යාලය අනුරාධපුර මහා විහාරයේ 1900 වසරේ අගභාග්‍ය දක්වා වැඩි අවධානයක් නොමැති සතවර්ෂ ගණනාවක් තිස්සේ පැවතුණා. තේරවාදී බුදුදහම ආරක්ෂා කර පවත්වාගෙන යාමට මෙන්ම ලෝක පුරා බුදුදහම ව්‍යාප්ත කිරීමට මහා විහාරයේ විසින් විශාල කාර්යභාරයක් ඉටු කළා. මේ කරුණු සලකා බලා මහා විහාරයේ ඉතිහාසය මහා විහාරයේ භූමිකාවන් සියලු අංග ඇතුළත් කරමින් මහා විහාර විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීමට මා යෝජනා කරන. ඒ සම්ප්‍රදායික විශ්වවිද්‍යාලයක් නෙමෙයි. ඉදිරි දශකය තුළදී මූලික කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. එහි ඉදිරි කටයුතු සැලසුම් කර මාසයක් ඇතුළේ වැඩ ආරම්භ කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යය යටතේ කාර්ය සාධක කමිටියක් පත් කරනවා. මෙහි මූලික කටයුතු සඳහා රුපියල් මිලියන 400ක් වෙන් කරනවා. අනුරාධපුර ජාත්‍යන්තර බෞද්ධ පුස්තකාලය මහා විහාර විශ්වවිද්‍යාලය පිහිටවීමට අනුපූරක කාර්යයක් ලෙස අනුරාධපුරයේ නවීන ජාත්‍යන්තර බෞද්ධ පුස්තකාලයක් පිහිටවන ජාත්‍යන්තර බෞද්ධ රටවල අතීත ලේඛන සුරක්ෂිත කිරීම හා ඒවා තම පරිශන කටයුතු භාවිතා කිරීමට අවශ්‍ය විද්වතුන්ට පහසුකම් සැලසීම මේ පුස්තකාලයේ අරමුණයි. වසර තුනක කාලය තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු ඉදිරි වසර සඳහා රුපියල් මිලියන 100ක් වෙන් කරනවා. මහනුවර බෞද්ධ ශිෂ්ටාචාර කෞතුකාගාරය ශ්‍රී ලංකාවේ බෞද්ධ ශිෂ්ටාචාරය කේන්ද්‍ර කරගනිමින් පරිශන කටයුතු සඳහා මෙන්ම සංස්කෘතික ප්‍රවර්ධන කටයුතු සඳහා ශ්‍රී ලංකා බෞද්ධ කෞතුකාගාරයක් ස්ථාපිත කිරීමට මා අපේක්ෂා කරනවා. විවිධ රටවල විවිධ ශිෂ්ටාචාරවලට සම්බන්ධ මෙවැනි කෞතුකාගාර තිබෙනවා. ඒවා පරිශන කාර්යයන් සඳහා සංචාරක ආකර්ෂණය සඳහා යොදා ගන්නවා. අධීරයේ වශයෙන් ඉදිකිරීම බලාපොරොත්තු වෙන කෞතුකාගාරය වෙනුවෙන් ඉදිරි වසර සඳහා මිලියන 200ක් යොදවනවා. මේ කාර්යයන් ඔස්සේ ශ්‍රී ලංකා බෞද්ධ සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම අපේ අභිප්‍රායයි.